මධ්‍යහනක්ඔබෙක්වන්නේ අයිටන් දහවල් දොළහා ප්‍රධාන ප්‍රෝධි ප්‍රකාශය සමගින් මම අශංක දුනුතිලක මම දිමුතු ඒකනායක මඩවල මුලින් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. නැවතුණු සංවර්ධනය යළි අරඹනවා අගමැති පවසයි. බිම් අඟලක්වත් විදේශයකට අයිතිවීමට ඉඩ නොතබන බවට ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්. පාටලීට නීතිඥ දොළවත්තගෙන් පිළිතුරු. ලෝක රූ රැජින කිරුල ජමේකාවට. Miss World 2019 is රටේ කිසිදු බිම් අඟලක් වෙනත් රටකට හෝ රාජධානියකට අයත්වීමට ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පැවති පිරිපුන් දේශයක් වෙනුවෙන් සියනෑ කතිකාවේ පළමු සංවස්තරයට සහභාගි වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා. ත්‍රස්තවාදය අවසන් කරන්න වසර 30ක යුද්ධයක් කරා මම කතා කරන්නේ සටන ගැන නෙවෙයි. අපේ රටේ මිනිස්සු සාමයෙන් සතුටින් ජීවත් වෙනවා දකින්න, එයාගේ දරු පරපුරේ අනාගතය ගැන වැඩ කරනවා දකින්න, ගෙදර ගිහිල්ලා විශ්‍රාම සුවයෙන් උණු වතුර ටිකක් නාලා කකුල් දෙක උඩ තියාගෙන ජීවත් වෙන්න තමයි මමත් ගෙදර ගියේ. නමුත් අපි අපේ මුළු තරුණ කාලයම වැය කළා බේරගත්ත අපේ මව්බිම ප්‍රභාකරන් තුවක්කුවෙන් උණ්ඩයෙන් ගන්න බැරි වෙච්ච දේ අපි තමුන්නාන්සේලාට සහ තමුන්නාන්සලාගේ දූදරුවන්ට අරන් දීපු මේ නිදහස් රට බන්දේසියක තියලා කෑලි කෑලි වලට කපලා ප්‍රභාකරන්ගේ අනුගාමිකයන්ට බාර දෙන්න යනවා නම් අපිට විශ්‍රාම ගිහිල්ලා ගෙවල් වලට වෙලා ඉන්න හැකියාවක් තිබුණේ නැහැ මිත්‍රවරුනි. ඒ නිසා තමයි අපි ඉදිරියට ආවේ. මේ තනතුරු වල ඉන්න තාක්කල් අපේ මව්බිමේ කොටසක් නෙමෙයි එක වැලි කැටයක් වෙන කෙනෙකුට වෙනත් රටකට රාජධානියකට අයත් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. මේ අතර රටේ ආරක්ෂක අංශ පිළිබඳ වැරදි මතපල කළ පුද්ගලයන් පිළිබඳවද මහජන නියෝජිතයන් ස්ථාන කිහිපයකදී අදහස් පළ කළා. පසුගිය සමයේ රාජිත සේනාත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර සුදු වෑන් රථ රියදුරෙකු සහ එහි හිමිකරුවෙක්ව යයි කියලා දෙන්නේ. මේ දෙන්නේ එකද අත්තන වරන් තියෙනවා. මේ තත්ත්වෙද ඒ දෙන්න අත්තරමට ගැනීමෙන් පමණක්ම මේක පුළුවන්ද? මේක සාධාරණ කිස් පෙදරද? ඒ දෙන්න ඒ කාරණයක් මං හිතන්නේ ඒ පරීක්ෂණ කටයුතුත් අපි රාජිතගේ ප්‍රකාශනය ඒතරම් බරපතල විදිහට අරගත්තේ නැති වුණත් ඒකෙන් හා බරපතල චෝදනාවක් රජයට එල්ල කරනවා. ඉතින් ඒ දෙන්න අත්තරන්කට ගත්තට පස්සේ මේකේ හුඟක් සත්‍ය දේවල් එළිවෙයි. ඉතා පැහැදිලිව තේරුණා රාජිත ඒ අරගෙන ආපු අයත් කතා කරපු අයත් බොරු රැවුල් දාගෙන මූණු හංගවගෙන එහෙම කරපු එක මහාම මහ බොරුවක් කියලා තාම හොඳින් පැහැදිලි වුණා. ඒ නිසා මේ දෙන්න මේ කාරණය හෙළිදරව් කරගන්න ඉතාම පාස්සේ. දැන් අර කිමුලට කන්න දීපෝ ඩ්‍රයිවර්ලා දෙන්න ඇරස් කරලා තියෙනවා. නළුව දෙන්න ඇරස් කරන්න මදි. අධ්‍යක්ෂකත් ගන්න ඕනේ. හොඳ හොඳ සෙල්ලම් එළියේ ජාමිට කිව්වා වගේ තව හොඳ වැඩ ටිකක් ඉස්සරහට වෙයි. ස්විස් ස්ථානාපති කාර්යාලයේ සිද්ධිය පිළිබඳවද අදහස් පළ කෙරුණා. දැන් බලන්න ස්විස් නාඩගමක් තමුන්නාසලා ස්ථානාපති කාර්යය. ස්විට්සර්ලන්දේ සහ යුරෝපයේ පත්තරවල දානවා වයිට් වෑන් කියලා සුදු වෑන් එකයි. දැන් මේ මොකද්ද කරන්න හදන? සුදු වෑන් සංකල්පයක් මේ රටේ තිබ්බයි කියලා දේශපාලන වේදිකාවේ සටන් පාඨයක් වුණා පහුගිය කාලේ තමුන්නාන්සේලා දන්න. අපිට ආණ්ඩුව අරගෙන පැය 48ක් යනකොට සුදු වෑන් සංස්කෘතිය යුරෝපයේ ලෙලදෙන තැනකට ගෙනල්ලා තියෙනවා. ඇයි ඒ? එංගලන්තේ කන්සර්වටිව් පක්ෂය ඒකේ මැතිවරණ ප්‍රකාශනයේ 53 වෙනි වගන්තිය ලංකාව රාජ්‍යයන් දෙකක් හැටියට පිළිගත යුතුයි. ඒ පිළිගැනීමට අපි සහයෝගය ලබලා දෙනවා නිකු. ඒ කණ්ඩායම් එක්ක මේ ගමන අපිට යන්න සිද්ධ වෙනවා. දැන් ඔප්පු වෙලා තියෙනවා කොහෙන්ද මේ යන්නේ. ඒක නිසා වරදවා තේරුම් ගන්නපා මේක ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පමණක් නෙමෙයි මේ සිදුවීම. මේක සමෝසයක් හැටියට සැලසුම් සහගතව අපිට කරන ලද ප්‍රහාරයක්. වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරනවා. රාජිත සේනාරත්න අමාත්‍ය ධූරයේ දරපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට විශාල දූෂණ ප්‍රමාණයක් එළි වෙලා තිබෙනවා. බාල බෙහෙත් ද්‍රව්‍ය ලංකාවට ගැනීම, සාපි වෛද්‍යවරයා ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම ආදී වශයෙන් විශාල චෝදනා ප්‍රමාණයක් මේ වෙනකොට එළි වෙලා තිබෙනවා. මේ පිළිබඳව අවශ්‍ය කඩිනම් පියවර අරගෙන රාජිත සේනාරත්න මහත්මා කඩිනමින් අත්අඩංගුවට ගන්න කියන ඉල්ලීම තමයි අපි ඉල්ලා හිටියේ. ඒ වගේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකිරීමේ පටන් ඒ රෝහල විවෘත කිරීම දක්වා යම් යම් ආකාර
ආකාරයේ අක්‍රමිතා දූෂණ සිද්ධ වෙච්ච ආකාරයේ දැන් හෙලිදරව් වෙමින් පවතිනවා. ඒ සාපරාදී ක්‍රියාවලිය දැන් රාජසේනාරත්න මහත්මයාට පාරාවලල්ලක් බවට පත් වෙලා තියෙන නිසා එතුමා කඩිනමින් අත්අඩංගුවට අරගෙන මේ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා මා ඉල්ලා සිටිනවා. නැවති ඇති සංවර්ධනය යළි අරඹන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. තංගල්ල වනවාස කුඩා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. තංගල්ල වනවාස කුඩා විහාරය, බඳගිරි රජමහා විහාරය සහ කිරුළපන ශ්‍රී සිද්ධාර්ථාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපති පූජ්‍ය වැවහමන් දුව වාචීසර ස්වාමීන් වහන්සේගේ 93 ජන්මදිනය වෙනුවෙන් පිරිත් සජ්ජායනාවක් පැවැත්වුණා. විහාරාධිපති නාහිමියන්ට ආශිර්වාද පතා පැවති මෙම පිරිත් දේශනය ශ්‍රවණය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. කර්මාන්තපුරයක් ඒකට වෙන් කරපු ඉනම් අපි තෝරගෙන ආයෝජකයන්ට අපි ආරාධනා කරනවා. දැනටමත් මේ වැඩපිළිවෙල අපි තානාපතිවරු හරහා ආපු නියෝජිතයෝ හරහා අපි කරගෙන ගියා. වැඩි කලක් යන්න ඉස්සෙල්ලා ඒක ආරම්භ වීම ආරම්භ කරයි. ඉතින් වරාය විකුණලා අපි ප්‍රතිපත්ති විකිණීම නෙවෙයි මේ හම්බන්තොට වෙලා තියෙන සැලැස්මක් නැතුව අපි හදන්න වෙන් කරපු ඉඩම් වල සම්පූර්ණ ඒ ඉඩම් විනාශ කරලා වෙන වෙන දේවල් වලට යොදවලා නැවත හරි ගස්සන්න ඕන. පදිංචි වෙච්ච අයටත් බෑ පදිංචි වෙන්න. සමහර ගෙවල් හදලා තියෙන වනජීවීට අයිති ඉඩම් වල, සමහර ඒවා හදලා තියෙන වෙනත් අයට අයිති ඉඩම් වල. අවිධිමත් ලෙස කරපු වැඩපිළිවෙල අපි නැවත සකස් කරන්න ඕන හරියට කරලා. 2016 වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික වනවක මහතා ගමන්ගත් ජීප් රථයේ ගැටි තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ සහ ඔහුගේ රියදුරාගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළා. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ඊයේ දිනේදී පාට්ලි චම්පික මන්ත්‍රීවරයා විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. මෙතන තියෙන සරල රියානතුරක්. ඒ රියානතුරු දසදහස් ගානක් මේ රටේ සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ අධිවේගී අතුරුපැදි පිළිබඳව මේ රටේ පිළිවෙතක් නොමැති වීම නිසා විශාල දරුව පිරිසක් මේවට ගොදුරු වුණා. අපි ඒ දරුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියේ නැහැ. මෙම මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා දැක්වූ කරුණුවලට විරෝධය දක්වමින් නීතිඥ ප්‍රේමනාත් සීදොලවත්ත මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. පාඩ්ලි චම්පික අමාත්‍යවරයාට මේක සුළු රියානතුරක් වෙන්න පුළුවන්. නමුත් සංදීප් ගුණවර්ධන ඒ පුතරුවන්ට, ගුණවර්ධන පවුලට මේක නිකම්ම නිකං එක රියානතුරක් නෙවෙයි. ඉතාමත් සරල කොට මේ රියානතුර දක්වන්න උත්සාහ කිරීම අපි ඉතාමත් දැඩි ලෙසේ හෙලා දකිනවා. මොකද සංදීප් ගුණවර්ධන මහත්මයා කියන්නේ අපේ රටේ තවත් තරුණෙක්, අපේ රටේ අහිංසක ජීවිතයක්. ඒ දෙමව්පියෝ අතරත් ඉන්නේ ඇඳු කඳුලින්. දැන් මේ කියනවා 1000 cc බයිසිකල් පැද්දා. ඒ බයිසිකල් වල නීතියට අනුකූලද නැද්ද කියන කාරණේ වැදගත් වෙන්නේ. රියානතුරක් කරාම රියානතුරෙන් තුවාල වෙච්ච පුද්ගලයෙක් කියලා ඔහු රෝහලට ගෙනීම, ඔහුත් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීලා පොලිසියට ඉදිරිපත් වීමේ සාමාන්‍ය ක්‍රමවේදයක් තියෙනවා. අඩුම තරමේ ඔහුට ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නවත් මේ අදාළ හිටපු අමාත්‍යවරයා කටයුතු කරාද? තවත් රියානතුරක් කියලා මේ ලඝුකට හැකිද? අධිකරණය තීන්දුව දීලා ඉවරනේ. නිවැරදිකාරයා කියන්නේ ගිය 2016 සැප්තැම්බර් 30 අධිකරණයම තීන්දුව දීපු බව ඔබතුමත් ඔබතුමාගේ මාධ්‍ය ආයතනයටත් මම දැනුම් දෙනවා. ඒ කරුණාකරලා ගිහිල්ලා ඒ තීන්දුව අරගෙන වාර්තා කරන්න. දැන් කෙනෙක් උත්සාහ කරනවා නම් යම් අධිකරණයකින් තීන්දුවක් දුන්නාය කියලා ඒ අපරාධමය ස්වභාවය වළලලා අපරාධකරුවන් හංගලා නීතිය රැහැනට එය උත්සාහ කරනවා නම් එය උසුක වෙනවා නම් නෑ අපි ඒකට දඬුවම් ලැබලා තියෙන්නේ, ඒක අපරාධය අවසන් කරලා තියෙන්නේ කියලා ඒක ඉතාමත් වැරදි කතාවක්. මොකද අපරාධ නඩුවක මොන තීරණේ ලැබලා දින තිබ්බත් යම් ආකාරයකින් ඒ සම්බන්ධයෙන් නව තොරතුරු ලැබිලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙනවා. එම පුජ්‍යලෝ දෙදෙනාම එම සිද්ධිය සිදු වෙලා පැය කීපයක් ඇතුළත රාජගිරියට පොලිසියට ගිහිල්ලා දීලා දින කට උත්තරේ ඔබ කියන කිසිම දෙයක් කිව්වේ නෑ. ඉන් දින 6කට පස්සේ වෙනත් පුජ්‍යලයන් කීප දෙනෙක්ගේ බලපෑම මත උන් දිවුරු ප්‍රකාශයක් දුන්නා. කැකුලන්ද මුදියන්සේලාගේ ගයාශාන් විනුර කියන සාක්ෂිකරුට අදාළව ඒ ඇසදුටු සාක්ෂි සම්බන්ධයෙන් මුලින්ම පොලිස්පති සහන මැදිරියට ඔවුන් මගේ සේවාදායකයන් හැටියට තමයි ගමන් කරේ. ඒ අවස්ථාවේ ඔවුන් අපට පැවසුවා පාට්ලි චම්පක අමාත්‍යවරයා තමයි ඒ රියානතුරු සිද්ධ කරලේ කියන කාරණේ ඉතාමත් පැහැදිලිව ඔහු ප්‍රකාශ කර සිටියා. ඔහු තවත් මිතුරෙකුත් තමයි ඒ අදාළ දිවුරුම් ප්‍රකාශ ලබා දුන්නේ. ඒ දිවුරුම් ප්‍රකාශ ප්‍රකාරව අපි ඒවා ගිහිල්ලා පොලිසියට බාර දුන්නා.
එතකොට CCTV දාත්ත නැකෙන්නේ කොහොමද? ඔබතුමා දන්නවද මේකුණාද කියලා? තාල දාත්ත නැහැයි කියලා ඔබතුමා දන්නවද? නැත්තම් අන්නේ උසාවියට ගිහිල්ලා කියන්න. ඔබතුමායි ඔබතුමාගේ මාධ්‍ය ආයතනය අපි නම් කරනවා. ඔබ වයි ඔබේ මාධ්‍ය ආයතනය උසාවියට ගිහිල්ලා කියන්නේ දාත්ත මැකිලා කියලා කියන්න. ඊයේදී පොලිස් දැසින් දරනවා. ඔබතුමා පොලිස් ප්‍රතිකාර කරනවා කියලා ඔබතුමාගේ පැත්තට සාධන. උදිත ජයසුන්දර මහත්තයා පොලිස් ප්‍රතිකාරේ මම නෙමෙයි. ව්‍යවස්ථාදායක සභාවේ. මම සභාවේ හිටියට මම අමතර නම දෙනෙක් හිටියා. ඒ නම දෙනා විසින් පත් කළ තින් මම නෙමෙයි. මම මේ ගැන කතානායකතුමාට පැමිණිලි කරන්න. ඔබ මෙහෙම කියනවා කියලා. මමයි පත් කළේ කියලා. පොලිස් දැසුන්දර නෑ උදිත ජයසුන්දර ගැන ප්‍රශ්නයක් නෑ. මේ සිද්ධ සම්බන්ධ විමර්ශනය කරනවා. උදිත ජයසුන්දර නේ මේක විමර්ශනය කරේ. ඔබට ඔය ලියලා දීලා තියෙන ප්‍රශ්න වගේක් ඔබේ මාධ්‍ය හිමිකාරයෝ ඔබ ඒවා අහනවා. ඔබ ඒවා අහනවා නම් ඒ වගකීමෙන් කටයුතු කරන්න. නෑ මම හිටපේක නෙමෙයි ඔබ දැන් කිව්වේ. අද උතරම් කලබල වෙන්න දෙයක් නෑ. පාටලි චම්පිකා හිටපු අමාත්‍යවරයා. විශේෂයෙන් මම දැක්ක මාධ්‍යවේදී නගපු ප්‍රශ්නෙට මොනතරම් සරපරුස ලෙස ඔවුන් හැසිරුණාද කියන කාරණේ. ඉතින් මේගොල්ලෝ මේ බලය නැතුව තමයි මේ විදිහට මාධ්‍ය වලට බලපෑම් කරන්නේ. රාජ්‍ය ආයතනවල ප්‍රධානින් විශේෂ කමිටු හරහා පත් කිරීම තුළින් රටට යහපතක් වන්නේ නම් එය අගය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසනවා. බහර වඩපළාන ප්‍රදේශයේදී මාධ්‍යවේදීන්ගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මට එක්සත් ජාතික පක්ෂෙනුත් ආරාධනා කරලා තියෙනවා පක්ෂයට බැඳෙන්න කියලා. මට කැමති ආසනයක් ගන්නත් කියලා තියෙනවා. හිටපු අගමැතිතුමා මගෙන් ඉල්ලීමක් කර මේ මහ ආසනය හදන්න කියලා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මම ගන්න ඕනම ආසනයක් අපේ පාක්ෂික විතරක් නෙමෙයි අනිකුත් පාක්ෂිකයනුත් එක්කව කරගෙන රටට හොඳ වෙන දේවල් ඇති කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අලුත් ක්‍රමවේදයක් හදන්න හැදුවත් වටේ ඉන්නේ පරණම කට්ටියනේ. අලුත් කවුරුත් නැහැනේ තාම. ඉතින් එතුමාට ඒක කරන්න පුළුවන්ද කියන එකේ ලොකු ප්‍රශ්නයක් අපිටත් තියෙනවා. අපි ටික කාලයක් දෙමු ඒගොල්ලන්ට දුවන්නේ. කමිටුවකින් දාන්නේ කියලා ආයතන වලට ප්‍රධානී දේශපාලනෙන්තර එදිනේ. ඉතින් එහෙම හොඳයි එනවා නම් හොඳයි. ඉතින් ඒක අපි බලනවා අපි කොයි විදිහටද ඔක කරන්න පුළුවන් කියලා. මොකද මේ මැති ඇමතිවරුත් අමාත්‍යංශ දුවන්න ඕනේ. යහපාලන ආණ්ඩුව තුල අකටයුතුකම් සිදුවද වත්මන් රජය යටතේ කිසි විටකත් එවන්නක් සිදුවීමට ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය රොහිත අබේගුණවර්ධන මහතා පවසනවා. කළුතර පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. නව දේශපාලන මාවතක් නව දේශපාලන ගමනක ආරම්භයක් ආරම්භ කළා තියෙනවා. මේ දේශපාලන ගමනේදී යහපාලන ආණ්ඩුව අවුරුදු 5කට කරන්න බැරි වෙච්ච දේවල් තාම අපේ ආණ්ඩුව පත් වෙලා මාසයක් ගත වෙන්නෙත් නෑ. මාසෙකට තව දවස් ගාණක් ඉතුරු වෙලා තියෙනවා. ඒ මාසයක් ගත වෙන්නේ ඉස්සෙල්ලා මුළු රටම වෙනස් මහවතකට යොමු වෙමින් පවතින. යහපාලන ආණ්ඩුව කරන තරමක් කරේ අකටයුතුකම්. ඒ අසාධාරණකම්. දේශපාලන පරිගැණීම. අපිට පේනවා මේ රටේ එක නීතියක් රට තුල ක්‍රියාත්මක වෙනවා. එක රටක් එක නීතියක්. දැන් මේ නීතිය තුල අපිට පේනවා යහපාලනේ සාධාරණයේ දෝරේ ගලපුව හැටි දැන් ඒවට වග උත්තර මඳින්න සිද්ධ වෙලා තියෙනවා. වෘත්තීය පුහුණු පාඨමාලා නව යුගයකට ගැලපෙන පරිදි සංශෝධනය කර ඒ හරහා තරුණ ප්‍රජාවගේ රැකියා අවස්ථාව වැඩි කර ගැනීමට පියවර ගැනීමේ අවශ්‍යතාව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා. සම්ප්‍රදායික ආයතනික මනසින් ඉවත් වෙලා මේවා ඊට වඩා වේගවත්ව අධ්‍යාපනය හැර යන දරුවන් මේ අවස්ථාව ලබා දීමේ වැඩසටහනට අපි ඉලක්කගත මැදිහත් වීමක් කළ යුතුයි කියලා ජනාධිපතිතුමාතුළු ආණ්ඩුව තීරණය කළා තිබෙනවා. අපේ රටේ උසස් අධ්‍යාපනය දක්වා පාසල් අධ්‍යාපනය කරගෙන යන්න ඕනම කෙනෙක්ට අවස්ථාව තිබෙනවා. මේ අනුව උසස් පෙළ සාමාන්‍ය පෙළ සමර්ථ වෙන ලක්ෂ ගණනට අතිරේකව සාමාන්‍ය පෙළ දක්වා පැමිණ අධ්‍යාපනය හැර යන දරුවෝ තවත් ලක්ෂ ගණනක් ඉන්නවා. මේ දරුවන්ගේ අනාගතය පුහුණු නිපුණතා වෘත්තීන් ස්වයං රැකියාවකට භාජනය කරන්න හෝ වෙන ආයතනික රැකියා සඳහා ඕපත් ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යන වෘත්තීය පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ පිරිසට සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. ප්‍රාදේශීය මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගමින් ගමට ගොස් එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එජාප ප්‍රතිසංවිධාන කමිටුව පිළිබඳවද ඒ මහතා අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සංදීත් සමරසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා. අපි රට වටා යනවා. අපි බලවන්ල ටික පිහිටවනවා. අපි පාක්ෂිකයෝ කනගාටුවට පත් වෙලා ඉන්නවා නම් පාක්ෂිකයෝ පොඩ්ඩක් හරි පස්සට ගිහිල්ලා ඉන්න අපි ඒගොල්ලන්ට ඉස්සරහට යන්න ශක්තියක් වෙනවා. පක්ෂයේ
යාන්ත්‍රණයේ ඉස්සරහට අරගෙන ගිහිලා පක්ෂයේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට හිටපු ඇමතිවරු හැටියට නායකතුමා ඇතුළු මේ සියලු දෙනා අපි පෙනී සිටිනේ සඳහා. ඒ නිසා අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රතිසංස්කරණ පක්ෂයේ තුල හොයවා ඉන් පිටත හෝ තුල ඒවා අවශ්‍ය දේවල් අපි ඉදිරියේදී කරනවා. චන් මැතිවරණයකින් මැතිවරණ පරාජයටපත් වුණාට පස්සේ ඊළඟ මැතිවරණයට මුහුණ දෙන්නේ කොහොමද කියන ඒ සාකච්ඡාව සිදුවෙමින් පවතිනවා. සයදනාගේ කමිටුවෙන් කමිටු සමාජිකයෝ කිහිප දෙනෙක් අපි දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒක ඉල්ලා අස්සෙනවා කියලා කිව්වා. අපි ඒක ඉතාමත් කනගාටුවට කරනවා. පළවෙනි සාකච්ඡාව මේ අපි කියන්නේ ඉලා අපි මමත් වජිර අභිවර්ධන මැතිතුමත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමත් අපි මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරා. ඒ මාධ්‍ය නිවේදනයේ පැහැදිලිව තියෙන්නේ අවශ්‍යතාවයේ තියෙන්නේ සියලු දෙනාම එකතු කරගෙන සාමූහිකව ඉදිරියට යන වැඩපිළිවෙල හදන්න කොහොමද මහා මැතිවරණයට මුහුණ දෙන්නේ කියන එක. ඒක සඳහා අපි පෙනී සිටිනවා. අපි දන්නවා එදා පොලිසියේ මාධ්‍ය වෙනුවෙන් සාකච්ඡා කරන්න නිලධාරිය පත් කරලා තිබ්බා. එතකොට සෑම වෙලේම ඇවිල්ලා මේ රටේ මොනවද ආරක්ෂාව ගැන වෙන තත්ත්වය ගැන මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කරා. අද ඒ නිලධාරියෙක් නැහැ. අද මොනවද වෙන්නේ කියන එක අපිට හිතාගන්න අමාරුයි. දුන්න සහනත් ක්‍රමක්‍රමෙන් නැති වීගෙන යනවා. ඒ වගේම අනික් ප්‍රශ්නේ තමයි නගර අලංකරණයට තරුණ තරුණියන් තවදුරටත් කැපවීමෙන් යුතුව තම දායකත්වය ලබා දෙමින් සිටිනවා. මුල්ලේරියාව තරුණ පිරිසක් එක්ව මුල්ලේරියාව මන්සන්ධි අසල තාප්පය සිතුවම් කර තිබෙනවා. ඔවුන් මීට පෙර සිතුවම් කිරීම සඳහා මුල්ලේරියාව මානසික රෝහලේ තාප්පය ඉල්ලා සිටියද ඊට අවසර නොලැබුණු බවයි එම තරුණීන් සඳහන් කරන්නේ. අනතුරුව ඔවුන් ඒ අසල තිබෙන වෙනත් තාප්පයක මුල්ලේරියාව සටනේ සිදුවීම් සිතුවමට නැගීමට කටයුතු කර තිබෙනවා. මුල්ලේරියාව ප්‍රදේශයේ තුල සිටිනා වූ සියලුම තරුණ පිරිස් එක්තැනකට එකරාශි වෙලා බලාපොරොත්තු වෙන්නේ මුල්ලේරියාව ඓතිහාසික පසුබිම නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් යුක්තව මුල්ලේරියාව රොහල් තාප්පය ඓතිහාසික මුල්ලේරියාව සිදුවීම් පිළිබඳව දරුවෙකුටවත් මේ වෙන විට පෙන්වා දීමට ස්ථානයක් නැහැ. ස්ථාන පවා ගොඩකිරින් බවට පත් වෙලා තිබෙනවා. නමුත් අපිට මෙම ජාතික සෞඛ්‍ය ආයතනයේ තාප්පය ඔස්සේ මුල්ලේරියාවේ ඓතිහාසික සිදුවීම් විස්තර සියල්ල පෙන්වා දීමට පුළුවන්කම හැකියාව තිබෙනවා. අපි වෛද්‍ය අනිල් ජයසිංහ වෛද්‍යතුමාටද මේ ගැන දැනුම් දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමියටත් දැනුම් දීලා තියෙනවා. අමාත්‍යතුමිය ලංකාවේ නැති නිසා මෙතනට සහභාගි වුණේ නැහැ. අපේ ගෞරවනීය ඉල්ලීමක් තියෙනවා අධ්‍යක්ෂතුමියගෙන්. අපේ මේ මුල්ලේරියාවේ ඉන්න තරුණ පිරිසගේ බලාපොරොත්තුව ඒකායන බලාපොරොත්තුව ඒ ඉෂ්ට සිද්ධ කරගන්නට අපට මේ ස්ථානය ලබා දෙන්න කියලා එහි වගකීම පෞරාණික බවට කිසිම හානියක් නොවන බවට තියෙන වගකීම සියලුම දෙනා එකතු වෙලා ඒ වගකීම අපි බාර ගන්නවා. කළුතර දොඩංගුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුඩුගල උමං මාර්ගය සිතුවම් කිරීම මේ දිනවල සිදුවනවා. එම ප්‍රදේශයේ වයස් මෙහෙයකින් තොරව ජනතාව එක්ව මෙම කටයුතුවල නිරතවන ආකාරය දැකගත හැකි වුණා. මෙම ස්ථානවල එම ප්‍රදේශයට ආවේනික ස්වභාවික ස්ථාන සහ ඓතිහාසික ස්ථාන සිතුවම් කර තිබෙනවා. මේ සියලුම දෙනාම පොඩි අය ලොකු අය මහලු අය ඔක්කොම සිළු දෙනාම එකතු වෙලා ලස්සන අලංකාර කල්තර බෝධිය තුඩුගල ඇල්ල අපිට ආවේනිකච්ච අපේ ගමට ආවනිච්ච එක හැම දෙයක්ම මෙතන අපි ලස්සන කරනවා. මතුගම නගරේද මීටර් 150ක පමණ දිගින් යුත් තාප්පය සිතුවම් කිරීම ප්‍රදේශ තරුණ පිරිසගේ මූලිකත්වයෙන් සිදුවනවා. මතුගම නගරයේ පිහිටි වෙළඳ ආයතනයකව මෙම සිතුවම් නිර්මාණය කිරීම සඳහා අනුග්‍රහකත්වය සපයා තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල සේවයක් කළ CWW කණ්ණංගර මහතාගේ සිතුවම්ද මෙහිදී සිතුවමට නගා තිබෙනවා. අපිට හැම තැනම උදව් උපකාර හම්බ වෙනවා. ඉතින් මේ වැඩේ කරගෙන යන්න මතුගම නගරයත් මේ විදිහම ගොඩක් සුන්දරත්වයෙන් මේ හැමදේම තියේ කියලා චිත්‍රන් දිනන වගේ මේ චිත්‍ර ටික ආරක්ෂා කරන එකත් මේ නගරයේම වැසියන්ගේ යුතුයකමක්. දැන් පුවත් කිහිපයක් කෙටියේ. යාපනයේ නාගදීපයේ සිට පාගමන ආරම්භ කළ රණවිරුවන් දෙදෙනා කැලණි රජමහා විහාරස්ථානයේ වෙත ළඟා වූ අවස්ථාවේ උණුසුම් අයුරින් පිළිගැනුණා. ඔවුන් රණවිරුවන්ට ශක්තියක් ලබා දෙමින් ආරම්භ කළ මෙම පාගමන කතරගම කිරිවෙහි රබියසින් නිම කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කාසල්රුවේ ජලාශයට ජලය බසින කෙසේගමු ඔයේ ඇලමාර්ගයේ අනවසර ලෙස මැණික් ගැරීමේ නිරතව සිටි සැකකරුවන් 4 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. උපකරණ කිහිපයක්ද සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි නෝපුඩ් පොලිසිය සඳහන් කළේ.
පොළොන්නරුව බැඳිවැව සිරිසංගමෝ ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක් ඉදිකර දීමට කටයුතු කෙරුණා. පොළොන්නරුව කල්යාණ මිතුරු සංගමයේ සහ යුද හමුදාව ප්‍රදේශයේ තරුණ කැළගේ සහාය ඇතිවයි මෙම සත්කාරය සිදු කළේ. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 11ක්. ආදිවාසී සිරකරුවෙකුගේ පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවසක් බහර දීම මන්දනාගාර කොමසාරිස් ජෙනරාල් TMJW තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ආදිවාසී නායක වන්නි ලැත්තන් ඇතුළු පිරිසක් දබාන ආදිවාසී ගම්මානයේදී සිදු වූ මෙම කාර්යයට එක්ව සිටියා. ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk